හොඳයි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා හැම දෙනාම ෆිට ලෙසන් සීරීස් එකට. ෆිට ලෙසන් සීරීස් එකේ අපි කිව්වා ඔයාලට අපිට පොඩි මගහැරන දෙයක් තිබ්බා මේ හෑන්ඩ් බුක් එක. ඉතින් ෆිට ලෙසන් සීරීස් එකේ අපි දැන් ලෙසන් 10ක් කරලා ඉවරයි. ඒ 10 කරගෙන යන අතරේ අපිට තේරුණා විවිධ අඩුපාඩු තියෙනවා කියලා. ඉතින් අපිට මගහැරන දෙයක් තමයි අපිට අපේ යූසර් කෙනෙක් නැත්නම් අපිට අපි අපේ ෆේක්ස් එකෙක් නැත්නම් අපේ YouTube channel එක subscribe කරලා ඉන්න කෙනෙක් කියපු දෙයක් තමයි හෑන්ඩ් බුක් එක ගැනත් පැහැදිලි කරත් හොඳයි කියන එක. ඉතින් අපි තීරණය කරා හෑන්ඩ් බුක් එක ගැන ටිකක් පැහැදිලි කරන්න ඕනයි කියලා. මොකද අපි මෙතනදී අර මුලින් කිව්වා වගේ මම මේ උදව්ව ඔයගලන්ට කරන්නේ මේ ෆිට ලෙසන් සීරීස් එක ඉංග්‍රීසි වලින් තියෙද්දි ඇයි සිංහලෙන් කරන්නේ කියන එක පැහැදිලි කරොත් අර ගණිතයෙන් ඉංග්‍රීසි ගණිතයේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න කොච්චර අමාරුද කියලා තේරෙන නිසා. ඉතින් මේක කොළඹ නුවර නගරාසන්න ප්‍රදේශවල ඉන්න ළමයින්ට ගාණක් නැහැ. මොකද එයාලගේ පාසල්වල ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා, හොඳට උගන්වලා තියෙනවා, ඉංග්‍රීසි සාමාන්‍ය ඉංග්‍රීසි ඩේ එකක් පවා තියෙනවා. නමුත් ග්‍රාමීය ප්‍රදේශවලට ගියපුවාම ඉංග්‍රීසි උගන්වන ගුරුවරු බොහොම අඩුයි. නමුත් ඒ ළමයි කැම්පස් සිලෙක්ට් වෙන ළමයි පවා ඉන්නවා ග්‍රාමීය ප්‍රදේශ දුෂ්කර තැන්වල. ඒවට එන ඉංග්‍රීසි ගුරුවරුත් ඉංග්‍රීසි කතා කරගන්න දන්නේ නැහැ. සමහරක් වෙලාවට එයාලට එන ගුරුවරු එන්නේ තනිකරම අර පළවෙනි පත්වීමට තමයි එන්නේ, දුෂ්කර පත්වීමට. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට ලොකු දෙයක් කරන්න වෙන්නේ. ඒගොල්ලෝ ඉක්මනට යන්න බලාගෙන තමයි එන්නේ. ඉතින් අවුරුදු 3-4 යනකොට ඒගොල්ලෝ යනවා ඒ ගම්වල. ඉතින් ඒ වගේ දුරස්ථව ග්‍රාමීය මට්ටමේ ඉන්න ළමයින්ට තමන්ට උසස් පෙළ හොඳින් සමත් වෙන්න බැරි වෙලා කැම්පස් එකට යන්න අර විද්‍යාව ගණිත විෂයන් හොඳට සමත් වෙන්න බැරි වුණොත් එයාලට එයාලා පරිගණක පැත්තෙන් දක්ෂ වුණොත් එහෙම එයාලට බාහිර උපාධියක් ගන්න කොළඹ කැම්පස් එකෙන් දීලා තියෙන මේ බිට් බැචලර් ඔෆ් IT ඩිග්‍රී ගන්න තියෙන චාන්ස් එක නැති වෙන නිසා ඒකට අවස්ථාවක් දීලා තියෙනවා ෆිට් එක හරහා බැචලර් ඔෆ් IT එක්ස්ට්‍රාලි කරන් රුපියල් 8000ක් වගේ මුදලක් වියදම් කළා අවුරුදු 3ක් ඇතුළත. ඉතින් මේක ලබා ගන්න යාළට තියෙන එකම දුෂ්කරතාවය තමයි මේ ෆිට් එකක් තියෙන්නේ ඉංග්‍රීසියෙන් නිසා. ඉතින් ෆිට් එකේ තියෙන කෝසස් තුනම ICT පැත්ත, ඉංග්‍රීසි ෆෝ IT ඇන්ඩ් මැතමැටික්ස් ෆෝ IT කියන කෝස් තුනම තියෙන ඉංග්‍රීසියෙන්. ඉතින් ඒක නිසා ඒ ළමයි තවත් ටිකක් අමාරුවට පත් වෙනවා. සමහරකට ආසාවට කියලා තමන් කැමැත්තෙන් මෙතනට ආවට ෆිට් එක රෙජිස්ටර් වුණාට අපි දන්නවා ෆිට් එක රෙජිස්ටර් වෙන කට්ටියෙන් 50%කට වැඩිය මං හිතන්නේ දල වශයෙන් ඊටත් වඩා වැඩි ඇති. ඒක තැනකදී අමාරු වැටෙනවා. ඒ IT වල නෙමෙයි, ඉංග්‍රීසි වලත් නෙමෙයි සමහරක් වෙලාවට. ඒකත් ගොඩ දාගන්න අවස්ථාවල් තියෙනවා. නමුත් ගණිතයට පාපුවම ලොකු අමාරුවක් වැටෙනවා. ඉතින් ඒක නිසා මේ තියෙන වාතාවරණය සලකා බලලා තමයි අපි මේක සිංහලෙන් පැහැදිලි කරන්න තීරණය කරේ. ඉතින් මේක UCSC එකේ වැරදියට වටහා ගනිද්දී දන්නෙත් නැහැ ඇයි මේක මෙච්චර ඉංග්‍රීසි බැරි නම් කොහොමද ඔයාලා IT කරන්න කියලා. නමුත් මම දන්න ගොඩක් අය ඉන්නවා එයාලට කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්, එයාට සහජ හැකියාවක ඒ පැත්තට තියෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාව තුළ එයාලට ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බෙලා නැහැ. එයාලගේ මයින්ඩ් සෙට් එකේ ඉංග්‍රීසි අකුරු නැහැ. ඉතින් එයාලට ඉංග්‍රීසි ගණිතය පා කරපු තැනක් තමයි තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ. ඉතින් ඒක නිසා ඒ අඩුපාඩුකම නිසා තමයි මේ ලෙසන් සිරිස් එක කරන්නේ. ඉතින් එතනදී අඳුරගත්ත දෙයක් තමයි මේ හෑන්ඩ් බුක්ස්. නැත්තම් දැන් අපි මේ මම පෙරලගෙන ඉන්නේ මේ ඕපන් කරගෙන ඉන්නේ ඔයාලට පේනවා ඇති අපි දැන් කරගෙන යන ලෙසන් සීරීස් එකේ, ඒ කියන්නේ ෆිට් එකේ F301 කියන එකේ පළවෙනි ටොපික් එකට අදාළ ඒකේ තියෙන හෑන්ඩ් බුක් එක තමයි මම මේ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. සෙක්ෂන් 1 කියලා තමයි තියෙන්නේ. ඉතින් මම තීරණය කරා පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න සිංහලෙන් පුළුවන් තරමක් වෙලාව අරගෙන. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න, දැන් තේරෙන කෙනෙක් ඉන්නවා නම් ආයෙ බලන්න ඕනේ. විශේෂයෙන් ෆිට් එකේ දීලා තියෙන අර ඇක්ටිවිටීස්, ඒ ටොපික් 1 වල දීලා තියෙන ඇක්ටිවිටීස්, ඒ ලෙසන්ස්, ඒ ඉන්ටරැක්ටිව් ලෙසන්ස්, ඒවා හරියට කරොත් ඒ අර ඇදලා දාන්න තියෙන ඒවා, ඒ විශේෂයෙන් ටයිප් ඔෆ් නම්බර්ස් වලට නම්බර් ලයින් එකත් එක්ක ගොඩාක් දේවල් තිබ්බා කරන්න. ඒ දේවල් කරලා තියෙන කෙනෙකුට මේක අත්‍යවශ්‍යයි. නමුත් මේ වචන ඉගෙන ගන්න ගොඩක් වැදගත් කියලා හිතනවා. මොකද ඒ ෆිට් එකේ තියෙන ඒ ඉන්ටරක්ටිව් ලෙසන් නැත්නම් අපි මවුස්ෙන් ක්ලික් කර කර අපිටම සොයන් අද්දිනේ කරන් තියෙන පාඩම් වල තියෙනවට වඩා ටිකක් පැහැදිලිව මේකේ තොරතුරු දීලා තියෙනවා. හැබැයි මේක ඉංග්‍රීසි අකුරුයි, මේ කළු පාට කොලේ සුදු පාට කොලේ කළු පාට අකුරු දැක්කම ටිකක්
අර ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙකුට ඒක පරම නයි කොළඹ දැක්කා වගේ වෙනවා. ඒක නිසා අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න බලමු. මම පළවෙනි සෙක්ෂන් එක මම හිතන නවීන ලෙසන් එක මම පොරොන්දු වුණා මේක කරන්න පුළුවන් ඔයගොල්ලන්ටත් කියලා. ඉතින් මේක අතහරින්න එපා. මට ඕන ඔයගොල්ලෝ කොහොමද මේක කරගෙන යන්නේ. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට අමාරු වෙන තැන් අනිවාර්යෙන් මතක් කරන්න. එතකොට ඒ තැන් මම හරි කරගන්නම්. ඔයගොල්ලෝ බලාගෙන ඉඳලා හරි ඉගෙන ගන්න. රයිට්? ඉතින් කෙනෙකුට මේක කරන්න පුළුවන් මේක අහගෙන ඉඳලා මේක සිංහලෙන් ලියන්න පුළුවන් එ නැත්නම් තව කෙනෙකුට මේක සිංහලෙන් කියලා දෙන්න පුළුවන් ඒ වගේ මෙයාට මේක ආපහු කොලයක් කරන් ලියන්නත් පුළුවන් ඒ වගේ දේවල් කරන්න ඉගෙන ගන්නකොට අපි කරන දේවල් විශේෂයෙන් ලියන්න කරන්න ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න මේ ටයිප් ඔෆ් නම්බර්ස් පාවිච්චි කරන්න නම්බර් ලයින් එක පාවිච්චි කරන්න මේ වචන පාවිච්චි කරන්න කතා කරනකොට මේ නම්බර්ස් වල නම් ඉංග්‍රීසියෙන් කියන්න ඒ වගේ භාවිත කරන්න එතකොට තමයි ඔයාලට මේක ඉක්මනට අල්ලගන්න පුළුවන් වෙන්නේ හොඳයි පටන් ගමු නේද සෙක්ෂන් 1 එකේ තියෙන ඉන්ට්‍රොඩක්ෂන් ටු නම්බර්ස් ඉන් ඇරිත්මැටික් ගණිත කර්ම සහ අංක හඳුන්වා දීමේ පාඩමට ඔබව සාදරයෙන් පිළිගන්නවා කියලා තියෙනවා. එතකොට type of numbers තමයි 1.1 වල තියෙන්නේ. අංක වර්ග ගැන තමයි අපිට ඉස්සෙල්ලාම 1.1 වල කියලා දෙන්න යන්නේ. එතකොට අපි අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ FIT වල F301 topic 1 වල section 1 කියන handbook එක තමයි PDF file තමයි කියලා දෙන්න යන්නේ. ඒකේ 1.1 type of numbers කියන එක තමයි අද කියලා දෙන්න යන්නේ. එතකොට මේක පටන් ගත්තම type of numbers කියලා මෙන්න පාඩම් පටන් ගන්න මෙහිමයි. The set of natural numbers is set. දැන් මෙතන set කියලා කියන්නේ කුලකයේ කියන එක නැත්තම් කොටස ඒ කණ්ඩායම කියන එක. Natural numbers කියන එක natural numbers කියලා මම කියන්නේ ස්වභාවික අංක කියලා අපිට ගත්තොත් ඒක පැහැදිලි වෙන්නේ නැති වෙයි. Natural number set of natural numbers is set කියලා දාලා මෙන්න මෙතන දාලා තියෙන මොනවද natural numbers කියලා. එතකොට natural numbers කියලා අපි හඳුන්වනවා කියන්නේ 1 2 3 4 වගේ numbers ලු අපි ගණන් කරන්න පාවිච්චි කරන numbers ලු. Right? This set is also called the set of counting numbers. මේ කණ්ඩායම මේ අංක කණ්ඩායම set of මේ මෙන්න මේ නම් මේ set එක කියන්නේ මෙන්න මේ set එකට මේ වරහ සංකල වරහන් ඇතුළත තියෙන set එක. මෙන්න මේ set එකට තවත් කියන නමක් තියෙනවලු. තව නමකින් හඳුන්වනවා ඒකද counting numbers කියලා තමයි ඒකට කියන්නේ. අනිත් හඳුන්වන නම තමයි counting numbers. එන ගණන් කරන්න පාවිච්චි කරන අංක අපි ගණන් කරන්න ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 0 එහෙම ගණන් කරන්නේ නැහැ. අපි ගණන් කරන්නේ අනිවාර්යෙන් 1 2 3 0ත් අපි ගන්නෑ ගණන් කරනකොට. නේද? ඉතින් ගණන් කරන අංක වලට අපි කියනවා set of natural numbers කියලා. ඒ වගේම මේකට තවත් නමක් තියෙනවා set of positive integers. මේකට ධන නිකිල සංඛ්‍යා කියලාත් කියනවලු. මේ integers කියන්නේ නිකිල සංඛ්‍යා කියලා. ඉතින් නිකිල සංඛ්‍යා කියන එක තමයි සිංහලෙන් කියන්නේ. ධන අගයන් සහ ඍණ අගයන් සහිත නිකිල සංඛ්‍යා තියෙනවා. බිංදුවත් එක්ක ගත්තාම integers කියලා තමයි හඳුන්වන්නේ. මේ natural numbers අපි ඉස්සරහට ගෙන කතා කරමු. දැන් කතා කරන්න යන්නේ නැතුව දැනට මේ වගන්තියේ තියෙන කතන්දරේ මම ඉතා කෙටියෙන් කිව්වොත් natural numbers කියලා අංක જાතියක් තියෙනවලු ඒවා තමයි 1 2 3 4 5 වගේ ගණන් කරන අංක බිඳුව නැතුව this set මේ natural numbers වලටම තමයිලු කියන්නේ counting numbers කියලා ඒ වගේම positive integers කියලා කියන්නේත් මේ නම් අංක වලටම තමයිලු right positive mark එකේ පේන්නේ නැතුනට මේ එකම දේ තමයි මේ natural numbers කියන එක තමයි අපි counting numbers කියන්නේ natural numbers වලට positive numbers කියන්නේ natural numbers වලට natural numbers කියන්නේ 1 2 3 4 වගේ ගණන් කරන අංක 100 ලක්ෂ වෙද්දුනත් යන්න පුළුවන් right ඊළඟට the set of natural numbers together with the number 0 form the set of whole number මේ ගණන් කරන්න පුළුවන් natural numbers එක බිඳුව කියන සංඛ්‍යාව එකතු වුණාම අපි ඒකට කියනවලු whole numbers කියලා. right ඒකට කියනවා whole numbers කියලා කියනවා. එතකොට බිඳුවත් එක්කම ගණන් කරන අංක ගත්තොත් නැත්නම් බිඳුවත් එක්කම natural numbers නැත්නම් counting numbers නැත්නම් positive numbers කියලා හඳුන්වන අංක අපි ගත්තොත් බිඳුවත් එක්කම අපි ඒකට කියනවා whole numbers කියලා. ඊට පස්සේ වගන්තියෙන් කියන තුන්වෙනි වගන්තිය කියන the set of whole numbers is set කියලා. whole numbers කියල කියන්නේ මෙන්න මේ set එකලු. බිඳුව 1 2 3 4 5 6 7 කියලා ලක්ෂ කෝටි ගණන් වුණත් යන්න පුළුවන්. ඉතින් මේක තමයි මෙන්න මේ set එකට තමයි කියන්නේ බිඳුවත් එක්ක natural numbers, counting numbers, positive numbers කියලා හඳුන්වන අංකත් එක්ක බිඳුව එකතු වුණොත් අපි කියනවා whole numbers කියලා. ඊට පස්සේ කියනවා this is denoted by n කියලා. මේක whole numbers අපි හඳුන්වනවා. ඒක තනි අකුරකින් සංකේතයකින් හඳුනා ගන්න පුළුවන්. ඒකට අපි නම් කරනකොට නම් කරන්නේ n කියලා. ඉතින් whole number එක කොහේ හරි තිබ්බොත් n number එකක් කියලා ඒක කියන්නේ ඒක whole number එකක් කියලා. right? අපි හතරවෙනි වගන්තියට යන. consider the problem of subtracting number 8 from number 5. කල්පනා කරලා බලන්නලු 5න් 8ක් අඩු කරන්න ගියොත් වෙන ප්‍රශ්නේ.
නයින් නේද පහෙන් අටක් අඩු කරන්න බෑනේ පහේදී නේ අටක් කොහොමද අඩු කරන්නේ ඉතින් මේ නම්බර් විතරක් තිබ්බොත් දැන් මේ අපි ළඟ තියෙන නම්බර් තියෙන බෝල් නම්බර්ස් තියෙනවා නැචරල් නම්බර්ස් තියෙනවා කවුන්ටින් නම්බර්ස් තියෙනවා පොසිටිව් නම්බර්ස් කියලා තියෙනවා මේ නම්බර් වර්ග හතරෙම තියෙන බිංදුවේ ඉඳන් 1 2 3 4 5 කින් නම්බර්ස් ඉතින් එහෙම තියෙන වෙලාවක පහෙන් අටක් අඩු කරන්න කිව්වොත් ලෝක අමාරු ගැටනවා කියලා තමයි මේ වගන්තියෙන් කියන්නේ there is no solution to this problem which is a whole number. Whole number වල ඉඳගෙන මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බැරිලු. මෙන්න මේ නම්බර් එක මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බැරිලු. The problem 5-8 will have a solution if the set of whole numbers is extended to include the negative integer. ඒක කියනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න නම් අනිවාර්යෙන් set of whole numbers මේ whole number set එකට අපිට ඍණ අගයන් දෙන්න වෙනවා ඍණ අගයන් දීලා දික් කරන්න වෙනවා දික් දික් කරොත් අපිට පුළුවන්ලු මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් ඍණ 1 ඍණ 2 ඍණ 4 ඍණ 5 කියලා මේ පැත්තට සංඛ්‍යා දුන්නොත් අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. Set of negative integer is set කියලා දාලා තියෙන මේ negative integers කියලා කියන්නේ නිර්ණ අසංඛ්‍යා කියලා කියන්නේ මෙන්න මේ වගේ වලට බලන්න එක ලියලා තියෙන විදිහ දැන් මේවා ලියලා තියෙනවා අපි වමේ ඉඳන් දකුණට නේද මේ natural numbers counting numbers positive numbers කියලා අපි හඳුන්වන ඔපිය ලියලා තියෙන දකුණේ ඉඳන් වමේ ඉඳන් දකුණට whole number උත් ලියලා තියෙන්නේ වමේ ඉඳන් දකුණට බාණ්ඩ negative numbers number line එකේ තියෙන විදිහට තමයි negative integers ලියලා තියෙන්නේ ඒවා ලියලා තියෙන්නේ දකුණේ ඉඳන් වමට නේද අපිට මේ ඉස්සරහෙන් පොඩ්ඩක් මේ පැත්තේ බිංදුවක් දාන්න පුළුවන් වුණා මේ දකුණේ ඉඳන් වමට තමයි ඒ නම්බර් ලයින් එකේ තියෙන විදිහට තමයි තියෙන්නේ. අපි නම්බර් ලයින් එක ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක ගැන ඕගොල්ලෝ මේ වෙනකොට ඉගෙන ගන්නත් ඇති. ඒකින්ද ඒක ලොකුවට හිතන්න දෙයක් නැහැ. නමුත් බලන්න ඒක ලියන පැත්ත පවා නම්බර් ලයින් එක කරමු තමයි ලියලා තියෙන්නේ. එතකොට මෙහෙම ඍණා ගියන આવොත් මේ වගේ ප්‍රශ්නයකදී 5න් 8ක් අඩු කරන්න උනොත් එහෙම අපිට ඍණ 3යි කියලා උත්තරය ගැනීමේ හැකියාව තියෙනවා. When we combine these sets together we obtain the set of integers api me whole numbers hui right whole numbers naththam api counting natural numbers counting numbers positive numbers whole numbers kila binduwat ekathu karagena gatte ewai negative integers hui me ewata whole numbers walata rinagayan diila de patthara dik karata passe rinagayan diila wan patthara dik karata passe labena sankhya okkoma api gattara passe apita kiyanna puluwan ewata integers kila eka thamai me wagantiyen kiyanne එතකොට ඊළඟ වගන්තියට අපි ආවොත් the set of integers is set කියලා දානවා integers කියලා කියන්නේ මෙන්න මේ වගේ set එකක් set එකක් කියන්නේ කුලකයක් කියලා අපි තියාගන්න කණ්ඩායමක් කියන එක කුලක වලට sets කියලා තමයි කියන්නේ right ඉස්සරහට වැදගත්තේ මෙන්න integers integers වලට බිංදුවක් ඇයිති ඍණ සංඛ්‍යාවක් ඇයිති ඊළඟට ධන සංඛ්‍යාවක් ඇයිති කෝටි ප්‍රකෝටි ගණන් අනන්තයේ වෙද්දී මේ පැත්තට යන්න පුළුවන් ඍණාගයන් සහ ධනාගයන් this set is denoted by symbol z z නැත්නම් z කියලා අපි කියනවා integers අපි නම් කරන්නේ z කියලාලු නම් කරන්නේ integers නම් කරන්නේ z සංකේතයේ ඇසුරෙන් ඒතකොට z1 කියලා තිබ්බොත් ඒ කියන්නේ ඒක 1 කියන integer එක කියන එක එතකොට ඕනේ integers වලට මේ natural numbers counting numbers positive numbers whole numbers negative numbers කියන ඔක්කොම අයිති වෙනවා ඔන්න ඊළඟට එනවා rational numbers කියන කියලා දෙන්නේ. ඒකට එන්න කලින් මෙතන කියලා දෙන්න අපිට තව වචන දෙකක්. There are fractions. භාග සංඛ්‍යා තියෙනවා. උදාහරණයකට 2කින් 1යි. නේද? 1 of 2. නේ? And decimal numbers for example, ඒ වගේ දශම සංඛ්‍යාස් තියෙනවලු. 0.1 3 5යි. නේද? 0.135. That can be included into that cannot be neither that cannot be included into above set මේ කියපු integers කියන set එකට කුලකයට නැත්නම් integers කියන අංක જાතියේ මෙන්න මේ භාග සංඛ්‍යයි දශම සංඛ්‍යයි දාන්න බැරිලු right ඒක තමයි මෙතන දෙදි කියන්නේ cannot be included into set කියලා right these belongs to set of rational numbers මේවට කියන්නේ rational numbers කියලා rational numbers කියලා අපි කියනවා rational numbers can be defined in terms fractions or decimal rational numbers අපිට දශම සංඛ්‍යා හෝ භාග සංඛ්‍යා වශයෙන් කියන්න පුළුවන්. ඔන්න ඊළඟට කියනවා the set of rational numbers is the set කියලා ඔන්න මෙතන බය වෙන්න එපා මෙතෙන්ට. හොඳයි මම කියව දෙන්න මොකද්ද කියලා. the set of rational numbers is set rational number කියන්නේ rational number rational numbers කියන කුලකයට අයිති වෙන්නේ m බෙදීම n අගය right m බෙදීම n අගයන් අයිති වෙනවලු m n m n ඔක්කොම integers වෙනවලු
හරි ඒ ඔක්කොම ඉන්ටිජර්ස් වෙනවලු හැබැයි n කවදාවත් බිංදුවට සමාන වෙන්න බැහැ මේ ඔක්කොම රේෂනල් නම්බර්ස් ගණනට තමයි අයිති වෙන්නේ මේ සංකේතය ගැන මම පොඩ්ඩක් හොයලා කියන්නම් මේ සංකේතය ගැන හොයලා කියන්නම් රේෂනල් නම්බර්ස් is a number that can be expressed as a terminating or recurring decimal rational number එක ප්‍රකාශ කරනකොට අපිට ඒක ප්‍රකාශ කරන්න පුළුවන්ලු මග ගිහිල්ලා නතර වෙන දශම ස්ථාන යම් කිසි දශම ස්ථාන ගන්න තියෙන terminating කියන්නේ එක තැනක නතර වෙනවා right දශම ස්ථාන නිශ්චිත සංඛ්‍යාවක් වූ දශම ස්ථාන තියෙනවා සමහරක් දශම ස්ථාන තියෙන recurring ඒ කියන්නේ recurring කියන්නේ නැවත නැවතත් එකම රටාවක් වෙන දශම ගයන් තියෙනවා ඉතින් මෙන්න මේ ක්‍රම දෙකට terminating or recurring decimal කියන ක්‍රම දෙකට නැත්තම් ඒක නවතින යම් එක නිශ්චිත දශම ස්ථානයකට හෝ නැවත නැවතත් එන දශම අගයකට අගයක් වශයෙන් rational numbers ඕන එකක් ලියන්න පුළුවන්. The set of rational numbers is denoted by Q. Q අකුරෙන් rational numbers හඳුන්වනවලු. එතකොට Q 1 කියලා තිබ්බොත් ඒක rational number එකක් වෙනවා. Example the fraction 1 of 4 correspond to the terminating decimal 0.25 ekeni hataren ekai kiyana bhagaya apita bedala gattot dashama sankhya wasen apita nishchita terminating nathara wena dashama sthanayakata apita ganna puluwanlo 0.25 kiyala eken 2.5 passe it passe yanne right because api kochchara bindu dammat athi wedakut ne agayak ne right the fraction then ilanga ekak gattot ehema 3n ekai naththam 1 of 3 correspond to the recurring decimal 0.3 digata mena 3 kina sankhya digata mena kawadawan nathara wenne right eka me udin irak gahala thiyenne eka me liyala thiyenne the bar indicates the group of numbers that recurring or repeating කියන්නේ මේ බා එකක් උඩින් දාලා අපි දෙන 3.321 කියලා එකකට බා එකක් දාලා තියෙනවා කියලා ඒ නම්බර් කණ්ඩායම දිගින් දිගටම ජීවිතේ නතර වෙන්නේ නැති වෙන තාක් අනන්තයක් දක්වා හැම තිස්සෙම දිගින් දිගටම මේ ගාන එනවා. දැන් මේකෙන් කියන්නේ මේකට කියනවා රිකරින් ඩෙසිමල් එකක් නැත්නම් රිපීටින් ඩෙසිමල් නම්බර් එකක් කියලා. 3 බෙදීම 3 කියන සංඛ්‍යාව දශම ස්ථාන ක්වෙස්චන් ලියුවොත් අපිට ලැබෙන උත්තරේ 0.3333333 කිච ඉන්න වෙනවා කවදාවත් නතර කරන්න වෙන්නේ නැහැ. Right, kami ira gahala tiye. Ethoṭa meṭa tika recurring decimals naththa repeating decimals kiyala. Ethoṭa rational numbers me vidihata terminating decimal ekak value ekak vidihata ho ehema naththa recurring decimal value ekak vidihata me vidihata liyanna puluwanda. Note that the set of natural numbers, whole numbers, negative integers and integers are whole subsets of the set of rational numbers. Mataka thiyaganna ol wedagathma kathawa menna. ඇයි මෙච්චර දුරට ආවේ කියලා තමයි මම කියන්නේ. රේෂනල් නම්බර් කියන කුලකේ අනුකුලකලු අනුකොටස්ලු අර අපි මෙතෙක් කළා කතා කරපු නැචරල් නම්බර්ස්, වෝල් නම්බර්ස්, නෙගටිව් ඉන්ටිජර්ස්, ඉන්ටිජර්ස් අර ඒ ඔක්කොම අපි මෙතනින් දැන් උඩට කතා කරු මේ හැම දෙයක්ම නේද? නැචරල් නම්බර්ස්, කවුන්ටින් නම්බර්ස්, පොසිටිව් නම්බර්ස්, වෝල් නම්බර්ස්, නෙගටිව් ඉන්ටිජර්ස්, ඉන්ටිජර්ස්, ෆ්‍රැක්ෂන්ස්, ඩෙසිමල් මේ හැම එකක්ම ගත්තාම මේ ඔක්කොම අපිට වෝල් නම්බර් කියන ගණනේට තමයි වැටෙන්නේ. වෝල් නම්බර් යටතේ තමයි මේ ඔක්කොම ඉන්නේ. සෝරි, රේෂනල් නම්බර් යටතේ තමයි මේ ඔක්කොම ඉන්නේ. එතකොට මම ආයි කියන්නම් මට වැරදුන නිසා නැචරල් numbers, counting numbers, positive numbers, whole numbers, negative numbers, integers, fractions, decimals මේ හැම එකක්ම rational numbers නේද? rational කියනකොට rational තමයි හරියටම શબ્දෙම විදිය මම හිතන්නේ. rational numbers කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ආයේ ගණේට තමයි මේ හැම දෙයක්ම වැටෙන්නේ. right? අපි ඔන්න පළවෙනි පිටුව ඉවර කරා. අපි ඊළඟට යමු. ඊළඟට කියනවා number such as square root of 3 or pi මේකට කියන්නේ square root of කියලා වර්ග 3 වර්ගමූලයේ වර්ගමූලයට කියන්නේ square root right square root කියලා කියන්නේ මෙන්න මේ කෑල්ලට වර්ගමූලයට right ඒක number such as square root of 3 and pi මේක ඕගොල්ලෝ දන්න 7/22 අර අපි ගන්න ත්‍රිකෝණමිතිය ඔය ගණිත කරන පාවිච්චි කරන අගයක් අගයට දාන සංකේතය 7/22 කියන දශම ස්ථානයට 3.14 මම හිතන්නේ ඒක recurring decimal එක මේ වගේ අගයන් වලට කියනවලු වෙන නමක් අපි බලමු ඒවට මොනවද කියලා number such as square root of 3 or pi are not rational numbers මේවා rational numbers ගණනට වැටෙන්නේ නැල්ලු example they cannot be expressed as a fraction no terminating or recurring decimal ඔන්න ඒවා කවදාවත් decimal එකක් විදිහට හෝ භාගයක් විදිහට
සල ප්‍රකාශ කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවලු. ඒ කියන්නේ මේ තුනේ වර්ගමූලය හෝ පයි කියනගේ භාගයක් හෝ දශමයක් විදිහට ප්‍රකාශ කරන්න බැරිලු. ඒ කියන්නේ නතර වෙන දශම ස්ථානයක් හෝ රිකරින් ඩෙසිමල්යක් විදිහට ප්‍රකාශ කරන්න බෑ කියලා කියනවා මේ පයි කියනගේ සහ වර්ගමූල තුන වගේ යගයන්. ඉතින් මේවා ඒක නිසා රේෂනල් නම්බර්ස් කියන ගණිතයට වැටෙන්නේ නැල්ලු. නම්බර්ස් such as these are irrational numbers. මේවට අපි irrational numbers කියලා කියනවා. මේවට අපි irrational numbers කියලා කියනවා. Right? ඊළඟට කියනවා අපි the set of irrational numbers is set of non-terminating, non-recurring decimal expressions. Irrational numbers කියලා කියන්නේ irrational numbers කියන කුලකයට අයිති වෙන්නේ නතර වෙන්නේ නැති එක දිගට දශම ස්ථානකින් නතර වෙන්නේ නැති එක රටාවකට දශම ස්ථාන දිගින් දිගටම එන්නේ නැති නම් දශම ස්ථාන දශම අගයන් වලට අපි කියනවලු irrational numbers කියලා. Set of irrational numbers is set of non-terminating, non-recurring decimal expressions. ඒ කියන්නේ ඒවා දශම ස්ථාන වශයෙන් ලියන්න පුළුවන්. ලිව්වට ඒවා කොහෙවත් ගිහිල්ලා එක තැනක නතර වෙන්නේ නැහැ. එක විදිහකට එක රටාවකට දශම ස්ථාන හැදෙන්නේ නැහැ. ඉතින් irrational numbers වලටත් වුණ අකුරක් දීලා තියෙන හැම එකටම වගේ set of irrational numbers is denoted by Q කියලා දානවා. Q අකුරෙන් තමයි irrational numbers හඳුන්වන්නේ. Right? Set of real numbers is set of consisting of the set of consisting of the set of rational numbers and set of irrational numbers. So, real numbers kila kiyanne meke thiyena widihata aniwaryen rational numbers saha api ara kiyapu terminating and recurring decimal walata api kiwa rational numbers kila. ඒ වගේම නන් ටර්මිනේටින් ඇන්ඩ් නන් රිකරින් එක දිගට එක විදිහකට එන්නේ නැති එක රටාවකට එන්නේ නැති දශම ස්ථානයේ සහ එක තැනක එක දශම ස්ථාන ගිහිල් නවතින්නේ නැති නම්බර්ස් වලට අපි ඉරේෂනල් නම්බර්ස් කියලා කිව්වා. ඒ නම්බර්ස් දෙකේම එකතුව ගත්තොත් අපිට කියන්න පුළුවන්ලු සෙට් ඔෆ් real numbers ke thora set of real numbers is set of consisting the set of rational numbers and set of irrational numbers right lamai right etakota set of real numbers kila kiyanne set of consisting set of rational numbers sa set of irrational numbers deka me ekathunama api kiyana wata real numbers kila the real numbers kiyana ek ganithiyedi english in denote karanne api r akuren right r akuren thamai set of real numbers denote karanne hondai එතකොට අපිට ඊළඟට කතා කරන්න පොඩි බාධා කිරීමක් වුණා නමුත් කමක් නැහැ. අපි ඊළඟට බලමු ඔන්න real numbers කියන තැනටම අපි ආවා. Real numbers කියලා කියන්නේ ඔන්න එතකොට irrational numbers හා rational numbers වල එකතුවට. එතකොට real numbers වලට r අකුර තමයි අපි දෙන්නේ. එතකොට irrational numbers කියන එකයි rational numbers කියන එකයි rational කියන එකේ තේරුම තමයි තාර්කික අංක කියන එක irrational අංක කියන්නේ තාර්කික නොවන අංක කියන එක. එතකොට ඒ දෙක අපි ඉගෙන ගත්තා. එතකොට rational numbers වලටම හැම අංකයක්ම අයිති වෙන්නේ. ඊට පස්සේ rational numbers irrational numbers විතර real numbers වලට හැම දෙයක්ම අයිති real numbers කියන කුලකයට ඔය කියන උඩම අපි කියපු මේ උඩ ඉඳන් කියපු natural numbers, counting numbers, positive numbers, whole numbers, negative integers, integers, fraction, decimal numbers, non terminating decimal, non terminal decimal, නැත්නම් recurring decimal, නැත්නම් repeating decimal කියලා අපි කිව්වා. ඒවා irrational, ඒ real irrational number, rational numbers, ඒ ඔක්කොම real numbers වලට අදාළ වෙන. ඒතකොට set of r කියලා r කියලා තමයි ඒක denote කරන්නේ. හඳුන්වන්නේ r කියලා අපි කිව්වොත් r වල අංක r කියන කුලකය කියලා ගත්තොත් මේ කියන ඕනම අගයක් වෙන වර්ගමූල 3 සුන සහ පයි අගයේ සහිත කුලකයක් වීමේ හැකියාව තියෙනවා. දැන් අපිට තව ටිකයි තියෙන්නේ. Numbers which are prefixed by a positive or negative sign are called directed numbers. අංකවල සමහරක් ලාවට සයින් එකක් දාලා දිනවලු පොසිටිව්ද නෙගටිව්ද කියලා ධනාගයක්ද ඍණාගයක්ද කියලා. ඒ වගේ අංක වලට අපි කියනවලු ඩිරෙක්ටර්ස් නම්බර්ස් කියලා. මේක ඔයගොල්ලෝ ලෙසන් එක ඔන්ලයින් කරන්න ගියා නම් දකින්න ඇති වෙබ්සයිට් එකේ මෙතන සමහරක් වල මේකේ තැන් තැන් වල සයින් නම්බර්ස් කියලාත් පහලට තියෙනවා. සමහරක් තැන් වල ඩිරෙක්ටර්ස් නම්බර්ස් කියලාත් තියෙනවා. සමහර තැන් වල ඉන්ටිජර්ස් කියලා නෙගටිව් පොසිටිව් ඉන්ටිජර්ස් කියලා තියලා තියෙනවා. උදාහරණයක් දීලා තිනු ඔන්න +3 -1.5 -√3 +5 ආ ඩිරෙක්ටර්ස් තමයි. ඒතකොට මේ රියල් නම්බර්ස් තමයි ඩිරෙක්ටර්ස් නම්බර්ස් කියලා කියන්නේ. රියල් නම්බර්ස් වලට සයින් එකක් දුන්නොත් ප්‍රිෆික්ස් එකක් ඉස්සරහට ප්‍රිෆික්ස් කියලා කියන්නේ අපි යම්කිසි වගන් අකුරකට හරි වචනයකට හරි අංකයකට හරි ඉස්සරහම මොකද අපි ඇතුළත් කරනවා නම් අපිට ප්‍රිෆික්ස් එකක් කියලා. ඔයගොල්ලෝ PHP වගේ මොනවා හරි ලෙසන් ප්‍රෝග්‍රෑම් කෙනෙක් කවදා වෙනකොට ඔයාලා ප්‍රිෆික්ස් කියන එක තේරෙන්නේ මොකද්ද කියලා. නේද? මොනවා හරි අගේ
අපි ඔබ්ජෙක්ටිව් එක ඔබ්ජෙක්ට් එක නැත්නම් අපි වචනයකට අකුරකට මොකක් හරි සංකේතයක් ඉස්සරහින් අපි මොන හරි තවත් සංකේතයක් ඇඩ් කරනවා අපි කියනවා ප්‍රිෆික්ස් අපි එකට කියනවා ප්‍රිෆික්ස් කියලා right මොන හරි සංකේතයකට පස්සේ මොන හරි අපි එකක් ඇතුළත් කරනවා සංකේතයක් ඇතුළත් කරනවා අපි කියනවා ඒකට සෆික්ස් කියලා right ඉතින් මේ වගේ වචන ටිකක් ඉගෙන ගන්න ඉස්සරහට දැන් ඔන්න ඔන්න අපි ඉගෙන ගත්තා directors numbers කියලා කිව්වොත් directors numbers කියලා කියන්නේ අර කියපු real numbers ඕනම real number එකට ධන හුරිනාගයක් සංකේතයක් දුන්නොත් මෙන්න මේ විදිහට ඒවට අපි කියනවා directors numbers කියලා. ඔන්න ඊළඟට අපි කවුරුත් දාන දෙකක් ගැන තමයි ඊළඟට කියලා දෙන්න යන්නේ. ඒව තමයි ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍ය. ඔන්න බලමු the set of even integers. Even integers කියන්නේ ඉරට්ටේ සංඛ්‍ය. ඉරට්ටේ නිකල සංඛ්‍ය කියන එක තමයි කියන්නේ. Right? The set of even integers is set ඉවෙන් ඉන්ටිජස් නැත්නම් ඉරට්ටේ සංඛ්‍යා කියලා කියන්නේ ධන 4 ධන 2 බිඳුව ඍණ 2 ධන 4 ඒ ඍණ 4 ඒ වගේ සංඛ්‍යා වලට කියලා. ඒතොර for example the set of even integers is set of integers which are divisible to. ඒතොර මොනවා හරි ඉන්ටිජර් එකක් දෙකෙන් බෙදන්න පුළුවන් නම් ඒකට අපි කියනවලු ඉවෙන් ඉන්ටිජර්ස් නැත්නම් ඉරට්ටේ සංඛ්‍යා කියලා. ඉගෙන ලොකුවට කියලා දෙන දෙයක් නෑ. ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා නම් ඉතුරු වෙන්නේ නැතුව අපි කියනවා ඒවට ඉවෙන් ඉන්ටිජර්ස් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා සිංහලෙන් අපි ඉරට්ටේ සංඛ්‍යා කියලා කියනවා. ඊළඟට කියන්න යන දේ ඔයගොල්ලන්ට දැන් තමයි තේරෙලා ඇති the set of odd integers කියන්නේ ඔත්තේ සංඛ්‍යා කියන එක දැන් තේරෙනවා ඇති. ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ මෙන්න මේ set එකේ තියෙන ඒවාටලු the set of odd integers is set කියලා මෙන්න වරහ සංගල වරන් අල්තේ කුලක ඇතුලේ දාලා තිනවා. 1 ඍණ 1 ඍණ 3 1 බින් 3 5 7 9 වගේ සංඛ්‍යා. මම අර කියපු සමහර සංඛ්‍යා මෙතන නෑ නමුත් ඉස්සරහට ඩොට් දාලා තියෙන උන් තරම් යන්න පුළුවන් example the set of odd integers the set of odd integers is set of integers which are not divisible by 2 ඒ කියන්නේ odd integers කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සියලුම සංඛ්‍යා අපි කියනවා odd integers කියලා නැත්නම් අපි කියනවා ඔත්තේ සංඛ්‍යා කියලා ඉතින් ඔන්න අපි කිව්ව විදිහටම පොරොන්දු වුණා විදිහටම අපි ඔන්න 1.0 section 1 එකේ handbook එකේ type of number 1.1 section එක 1.0 එක කියන කොටස සම්පූර්ණ සිංහලෙන් කියලා දුන්නා. ඉතින් ඉස්සරහ දිනකදී අපි බලාපොරොත්තු වෙනවා මේකේ මේ පහළ තියෙන ඒවටත් ටික 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 යන්න. කොහොමත් මම අර කලින් කිව්වා වගේ topic 1 වල තියෙන online assessment විභාගයේ online paper එක කරන්න කලින් අර තියෙන topic 1 වල තියෙන හැම interactive lesson එකක්ම website එකේ තියෙන හැම lesson එකක්ම ඉගෙනගෙන ඊට පස්සේ අනිවාර්යෙන් එක සැරයක් හරි මේ විදිහට manual එක අමාරුවෙන් හරි කමන්නේ නැති තේරුම් ගන්න කියවලා බලලා lesson A exam එක කරන්න online lesson exam එක තුන් සැරයක් කරන්න කරලා pass වෙන්න පුළුවන් ඒක pass වෙන්න පුළුවන් ඊට පස්සේ බය නැතුව අනිත් topics ටිකත් කරගෙන ගිහිල්ලා බය නැතුව සල්ලි කියවලා රුපියල් 3000ක මුදල ගෙවලා අර ඇත්තටම තියෙන e ටෙස්ට් එක නේද ගණිතයට තියෙන ඊ ටෙස්ට් එක ඔයගොල්ලෝ පාස් වෙන්න පුළුවන් ගණිතයට විතරයි මැතමැටික් ෆෝ ICT වලට ඊ ටෙස්ට් එකක් විතරයි තියෙන්නේ ලකුණු 100න් 100ම හම්බෙලා ඔයගොල්ලෝ පාස් වෙන්න පුළුවන් අනිත් එක්සෑම් වලට නම් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් වගේ ඊ ටෙස්ට් එකක් තියෙන ඉංග්‍රීසි වලට ගණන් කම්පියුටර් වල දෙකටම නමුත් මැතමැටික්ස් වල තියෙන ඊ ටෙස්ට් එකක් විතරයි ඒක නිසා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේක කියව ගන්න එක ගොඩක් හොඳයි කියලා යෝජනා කරනවා බොහොම ස්තුති මාතක එකතුණට ටිකක් වැඩි වෙලාවක් ගත්තා ඉදිරි දිනකදී අපි බලමු මෙතනින් එහාට 1.2 the number line and the ordering of numbers කියන කොටස කරන්නේ මේවා අපි කලින් කරලා තියෙන්නේ නමුත් handbook එකේ තියෙන එක කරපු නැති හින්දායි මේ ආයෙ පැහැදිලි කිරීමක් කරන්නේ බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට අපිව subscribe කරන්න pcworld.lk web address වීසෙන් අපේ youtube channel එක ඔයගොල්ලන් යාළුවොත් එක්ක බෙදා ගන්න share කරන්න මොන හරි ඔයගොල්ලන් අදහස් උදාස් වෙන මම උගන්නනකොට කියපු වචන මොන හරි වැරදි නම් ඔයාලට අදහසක් තියෙන විශේෂයෙන් මෙන්න මේක මොකද්ද කියලා හිම අදහසක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඒකත් කමෙන්ට්ස් කරලා දාන්න මම මේක හොයන්න බැරි නම් අපි නිකමට හොයලා බලමු කොපි කරලා මේ වෙලාවේ ඉන්ටර්නෙට් වැඩ වගේ බලමු අපි ඉන්ටර්නෙට් වැඩද කියලා ඉන්ටර්නෙට් ටිකක් ස්ලෝ මම මේ වෙලාවේ YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරමින් ඉන්නේ ඒක නිසා ඉන්ටර්නෙට් පොඩ්ඩක් ස්ලෝ මං ඉන්නේ පැත්තට මම දැන් මේ වෙලාවේ අනුරාධපුර ඉන්නේ ඉතින් SLT 4G සිග්නල් බොහොම අඩුවෙන් තමයි තියෙන්නේ ඉතින් අපි බලමු මේක මොකද්ද කියලා හොයාගන්න මම හොයලා ඔයගොල්ලන්ට ඉන්නේ ලෙසන් එකදී කියන්න බොහොම ස්තුතියි මාත් එක්ක දුනාට KDK Tech ආයතන සහ PCWorld.lk වෙබ් අඩවි වෙනුවෙන් මගේ නම දිනේෂ් බොහොම ස්තුතියි